අයිබෝවන් හරි එතකොට අපි සම්භාවිතාවේ ඉතුරු කොටස කරන්නයි යන්නේ එතකොට අපි අන්තිමට කතා කරා සම්භාවිතාවේ සාමාන්‍ය තේරුම් තියෙන දේවල් ගැන පොඩ්ඩක් අපි ඒක මතක් කරගෙන ඉමු අපි කතා කරා සම්භාවිතාවේ සාමාන්‍ය සිද්ධීන් කිහිපයක් ගැන එතකොට ඒකේදී ගිය සතියේ ඒ කියන්නේ අන්තිම වීඩියෝ එකේදී අපි කතා කරා සම්භාවිතාව සසම්භාවි පරීක්ෂණයේ නියදී ලක්ෂ්‍ය ඊළඟ නියදී අවකාශය කියන්නේ මොකද්ද සිද්ධි කියන්නේ මොකද්ද සරල සිද්ධි කියන්නේ මොකද්ද කියන එක කතා කරා එතකොට මේ අපිට කුලකවල මම කතා කරලා තියෙනවා යම්කිසි න්‍යායන් ටික ඒ කුලක න්‍යායන් වලට අදාළ සම්භාවිතා න්‍යායන් දෙකක් විතර කතා කරන්න දෙකක් කියලා අතන තුනක් තියෙනවා කතා ගන්න වැදගත් ඒවා ඒක කතා කරලා ඒකට අදාළ පොඩි ගණනය කිරීම ටිකක් අපි නිකන් කරලා බලමු ඊළඟ සිද්ධාන්ත වලට යන්න ඉස්සෙල්ලා එතකොට පළවෙනියෙන්ම අපි කතා කරමු අපිට සම්භාවිතාවේ එකතු කිරීම කියන එක කතා කරන්න පුළුවන් නැත්තම් සිද්ධි දෙකක මේලය කියන එක හරිද එතකොට කුලකාංකණයනොත් ඒවා කතා කරා එතකොට මේ සම්භාවිතාවේදී මේලය කියන එක අපි පාවිච්චි කරනවා මොකක් හරි සිද්ධි දෙකක් තිබ්බොත් ඒ දෙකේ එකතු වරගන්න ඉතින් ඒ දෙක නැවත පොඩ්ඩක් මතක් කරගෙන අපි ඉතිරි වැඩ ටිකට යමු හරි එහෙම ලියා ගන්න සංයුක්ත සිද්ධි संयुक्त सिद्धि ලියාගන්න A, B යනු සිද්ධි දෙකක් නම් එම සිද්ධි දෙකම එක සිද්ධියක් ලෙස සැලකුව විට එක සිද්ධියක් ලෙස සැලකුව විට ලැබෙන්නා වූ මුළු සිද්ධිය සංයුක්ත සිද්ධිය ලෙස හඳුන්වනු ලැබේ මෙය පහත ආකාරයට පෙන්විය හැක මේ පහත ආකාරයට පෙන්විය හැක හරි එහෙමනම් ඕගලන්ට මේ තියෙන එක ඇඳ ගන්න තියෙනවා එතකොට හොඳට මතක තියාගන්න මේකේ අපි කුලකවල කතා කරපු දේම තමයි නැවත මතක් කිරීමක් කරන්නේ අලුත් දෙයක් නෙමෙයි ආ ඒකෙන් දා ලකුවට කුලකවල කතා කරපු දේ මෙතනදී කතා නොවනවා වෙන්න පුළුවන් ඒ හින්දා ඒ කතන්දරේම තමයි අපි මේ කතා කරගෙන යන්නේ හරි එහෙමනම් ලියාගන්න සිද්ධි දෙකක ඡේදනය එතකොට මේ සිද්ධි දෙකෙන් ඇතුළත් වෙන එක තමයි සිද්ධි දෙක එකතුව එහෙම නැත්නම් ඔය කතා කරේ දැන් සිද්ධි දෙක ඡේදනය කතා කරන්න යන්නේ ඉතින් අපි
කුලක වල කතා කරපු ඡේදනියම තමයි. දැන් A කියන්නේ B කියන්නේ සිද්ධි දෙකක් නා. ඔය සිද්ධි දෙක සඳහා තිබෙනා වූ පොදු වූ සිද්ධි අඩංගු වන අවස්ථාව සිද්ධි දෙකක ඡේදනය විදිහට අපි අර්ථකථනය කරනවා. ඒක දක්වන්නේ A ඡේදනය B කියලා. හරිද? එහෙමනම් ලියාගන්න A, B යනු A, B යනු සිද්ධීන් දෙකක් නම් සිද්ධීන් දෙකක් නම් එම සිද්ධි දෙකේ පොදු උ අවයව වලින් පමණක් අවයව වලින් පමණක් සෑදී ඇති සිද්ධිය සෑදී ඇති සිද්ධිය සෑදී ඇති සිද්ධිය සිද්ධීන් ඡේදනය ලෙස සිද්ධි දෙකක ඡේදනය ලෙස සිද්ධි දෙකක ඡේදනය ලෙස හැඳින්වේ හැඳින්වේ හරි මේක ඇඳ ගන්නකො හරි එහෙනම් ඊළඟට ලියා ගන්න අනුපූරක සිද්ධිය අනුපූරක සිද්ධිය අනුපූරක සිද්ධිය හරි මොකද්ද මේ අනුපූරක සිද්ධිය කියන්නේ කැපිටල් A කියන සිද්ධියක් තියෙනවා නම් ඒ කැපිටල් A කියන සිද්ධියට අයත් නොවන මේ පාඩ කරන ටික තමයි හරියන ටික ඒ කියන සිද්ධියට අයත් නොවන සිද්ධි අනුපූරක සිද්ධිය කියලා අංකණය කරනවා ඒක A' කින් තමයි නිරූපණය වෙන්නේ හරි එහෙමනම් ලියාගන්න ඒක යටතේ කැපිටල් A යන සිද්ධියක් විතර कैपिटल ए अनु सिद्धिया क्विटर कैपिटल ए अनु सिद्धिया क्विटर एम सिद्धियट आयत नोवन सिद्धीं सिद्धीं एम कैपिटल ए सिद्धिये सिद्धिये
අනුපූරක සිද්ධිය ලෙස අනුපූරක සිද්ධිය ලෙස හැඳින්වේ හැඳින්වේ අනුපූරක සිද්ධිය ලෙස හැඳින්වේ එහෙමනම් මේක ඇඳ ගන්නකො හරි ලියාගන්න ඊළඟ මාතෘකාවය මාතෘකාව සමභාවයේ සිද්ධි සමභාවය සිද්ධි හරි ලියාගන්න මෙහෙම ඒක යටතේ හරි සරල දෙයක් නෙමෙයි සම කියන්නේ एक वागे की ने कने इतना सामाबावे सिद्धि किया ने दारों ने एक का लेसर सिद्धू एंड बोलवां सिद्धि किये ने उदाहरण एक विधि है ने एक वागे मतलब में ये सिद्धि उदाहरण एक विधि है जो आपे कहाँ से देखा कुड़दा और कहाँ से देखा कुड़दा आप हुआ मन एक्चुअली टी हरे बैठी है मन कोमात सिद्ध भी न එහෙම නැත්තම් දැන් සමසේ සමභාවයේ සිද්ධි කියලා අදහස් ගන්න ඔයිට වඩා සරලව කිව්වොත් කාසිය උඩ දාපුවාම h වැටීමට තියෙන හැකියාව සහ t වැටීමට තියෙන හැකියාව එක වගේනේ. එතකොට ඒ වගේ එකකට තමයි සමභාවයේ සිද්ධි කියලා අපි කියන්න පුළුවන්. හරි? ලියා ගන්න මෙහෙම සසම්භාවී පරීක්ෂණයක සසම්භාවී පරීක්ෂණයක සලකනු ලබන සිද්ධීන් සඳහා සලකනු ලබන සිද්ධීන් සඳහා එම එම සිදුවීම් සිදුවීම් සිදුවීමට එකම හැකියාවක් පවතී නම් එකම හැකියාවක් පවතී නම් එකම හැකියාවක් පවතී නම් එවැනි සිද්ධීන් සමභාවයේ සිද්ධීන් ලෙස සමභාවයේ සිද්ධීන් ලෙස හඳුන්වනු ලැබේ හඳුන්වනු ලැබේ හරි ඊළඟට ලියාගන්න මාතෘකාව
සම්භාවිතාවේ අර්ථ දැක්වීම සම්භාවිතාවේ අර්ථ දැක්වීම හරි සම්භාවිත අර්ථ දැක්වීම ඉන්නේ මේ වගේ ධාතු කැටයක් උඩ දානවා කියලා හිතන්නකො ධාතු කැටේ උඩ දාපුවම ධාතු කැටේ සඳහා වැටෙන්න පුළුවන් සිද්ධීන් තියෙන්නේ 1 2 3 4 5 6 නම් සිද්ධීන් 6 පැහැදිලිද එතකොට යම් කිසි දැන් මේවල් කියන්නේ සසම්භාවී පරීක්ෂණ කියලා. අපි සසම්භාවී පරීක්ෂණයක් කියන එක අර්ථකථනය කරන්නේ. යම් සසම්භාවී පරීක්ෂණයකදී සිදු වෙන්න පුළුවන් සිදුවීම් සංඛ්‍යාව අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕන. මම කිව්වා සසම්භාවී පරීක්ෂණයකදී ඒව හම්බ වෙනවා කියලා. එතකොට මේකේ මුළු සිදුවීම් ගණන කීයද? මුළු සිද්ධි ගණන उदाहरण එතකොට A කියන එකේ සම්භාවිතාව අපි අංකණය කරන්නේ PA කියලා උඩට දාන්නේ මේ A කියන සිද්ධියට අනුරූප කැපිටල් A කියන සිද්ධියට අනුරූප අවයව ගණන පහළට දාන්නේ මුළු සිද්ධියේ මුළු අවයව ගණන. එතකොට මේකේ කැපිටල් A සිද්ධියට අදාළව අවයව එකයිනේ තියෙන්නේ. එතකොට මේ ධාතු කැටයක් උඩ දැම්මොත් ලැබෙන්න පුළුවන් සිද්ධි ගාන කීයද? ඔක්කොම 6යිනේ. එහෙනම් ධාතු කැටයක් උඩ දාපුවම දෙක වැටීමේ සම්භාවිතාවය කියන්නේ මොකද්ද? 6න් 1යි. හරිද? දෙක වැටීමට අදාළව වෙන සිද්ධි සියල්ලම ධාතු කැටේ උඩ දැමීමේදී සිදුවන මුළු සිද්ධි ගානෙන් බෙදපුවම ලැබෙන උත්තරයට තමයි අපි කියන්නේ දෙක වැටීමේ සම්භාවිතාවය කියන්නේ. ඉතින් ඕක අපිට සරලව විග්‍රහ කරන්න පුළුවන් ඔය විදිහට. හරි? එහෙමනම් ලියාගන්න ससंभावी परीक्षणेक ससंभावी परीक्षणेक ससंभावी परीक्षणेक सिदुविये है कि सिदुविये है कि सिदुविम සිදුවීම් සිදුවීම් n සංඛ්‍යාවක් සිම්පල් n සංඛ්‍යාවක් පවතින්නේ යයිද එම පරීක්ෂණයේ එම පරීක්ෂණයේ කැපිටල් A නම් සිද්ධියකට කැපිටල් A නම් සිද්ධියකට කැපිටල් A නම් සිද්ධියකට පවතින පවතින සිද්ධීන් සංඛ්‍යාව n එක වේ නම් කැපිටල් A සිදුවීමේ සම්භාවිතාවය
සිදුවීමේ සම්භාවිතාවය ලියාගන්න මේක P A යන්න P A මෙහෙමයි ලියන්නේ P A යන්න පහත පරිදි ලියනු ලැබේ පහත පරිදි ලියනු ලැබේ හරිද එහෙනම් මේක ලියාගන්න තියෙනවා P A කියන්නේ මොකද්ද कैपिटल ए सिद्धियට අනුරූප අවයව ගණන මුළු සිද්ධියේ මුළු අවයව ගණන එතකොට कैपिटल ए සිද්ධියට අදාළව අවයව ගණන මම මේකේදී n 1 කියලා අරගත්තේ එතකොට මුළු අවයව ගණන සිම්පල් n කියලා ගත්තේ එතකොට මේක තමයි දරුවනේ මං ගත්ත මේ අර්ථ දක්වීමට අනුව a කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය හරි එහෙමනම් මම උදාහරණයක් මකලා දානවා මේ ටික ලියා ගන්න. එනම් පොඩි උදාහරණයක් ලියා ගන්න මෙහෙම එකකම දෙකකම තුනකම හතරකම පහකම හය එක දෙක තුන හතර පහ හය කමා දාලා ලියා ගන්න ලෙස ලෙස අංකය දා ඇති अंको यदायति दादु कैटया दादु कैटया दादु कैटया दादु कैटया उड़दमन अवस्थावा उड़दमन अवस्थावा සලකන්න 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 හරි එතකොට අපි ඒක යටතේ පොඩි ප්‍රශ්න ටිකක් ලියාගමු එක පළවෙනි ප්‍රශ්නේ ඒක යටතේ දෙකේ ඉලක්කම වැටීමේ සම්භාවිතාවය සොයන්න देखे इलाकों में बैठी में संभाविता आवे स्वयं ने देखे इलाकों में बैठी में संभाविता आवे स्वयं ने देखे तुनें बेदने संख्यावा तुनें बेदने संख्यावा ලැබීමේ තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය සම්භාවිතාවය සොයන්න තව ප්‍රශ්නයක් इरट्टे इलाक्कमक वैटीमे इरट्टे इलाक्कमक वैटीमे संभावितावे
සම්භාවිතාවය සොයන්න. ඊළඟ එක ඔත්තේ ඉලක්කමක් වැඩිීමේ සම්භාවිතාවය සොයන්න හරි දැන් අපි කොහොමද මේක හදන්නේ කියන එක බලමු පළවෙනියෙන්ම මම මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳට බලන් ඉන්න හරිද දැන් මේකේ ඕගොල්ලෝ වීඩියෝ එක බලද්දී 1 2 ප්‍රශ්න වලට උත්තර දෙද්දී තේරුණොත් අනිත් ඒවා තනියම කරගන්න හරි පළවෙනියෙන්ම धातु कैटे सलाका को अपने लवेन पुलवा अवयवटी का लिया को इतना मेके मे ससंभाव्य परीक्ष ने मुल अवयव ने देखे ලැබීම එනම් අපි අරගන්නවා ඒක ඒ කියලා මෙයාගේ සිද්ධි ගන්න නැත්නම් මෙවිත මුළු අවයව ගන්න හොයා ගන්න කීයද දෙකේ ලක්ම වැඩි මෙන්න එකයිනේ මෙතන ඒක හොයා ගන්න තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් ලැබීම b කියලා අරගන්න. එතකොට වණා නම් මේ මෙවිත මුළු අවයව කියන එක b හි අවයව කියලා ලියන්න පුළුවන්. අපි දැන් පොඩ්ඩක් කෙටි කරගෙන වාක්‍ය ලියමු. මේ ටික හොයා ගන්න ඕන. එතකොට දැන් තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් කියපුවාම එක තුනෙන් බෙදෙන්නේ නැහැ. දැන් දරුවනේ තුනෙන් බෙදෙනවා කියන එකේ අර්ථය බෙදුනාම දශම සංඛ්‍යා එන්නේ නැහැ කියන එක සාමාන්‍යයි. එතකොට දෙක හරියටම තුනෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි තුන තුනෙන් බෙදෙනවා කියේ උත්තරේ එකයි. හතර බෙදෙන්නේ නැහැ. පහ හරියටම බෙදෙන්නේ නැහැ. හැබැයි හයක් බෙදෙනවා නේ. එතකොට මුළු අවයව කීයක් තියෙනවද b කියේ? දෙකයි නේ. එහෙනම් pb කියන්නේ කවුද? b සිද්ධියේ අවයව බෙදීම මුළු අවයව. එතන දෙක බෙදීම 6යි මේකේ පිළිතුර එක බෙදීම 3යි. පැහැදිලිද? ඊළඟට ඉරට්ටේ ඉලක්කමක් ලැබීම C කියලා ගත්තොත් C අවයව
දැන් ඉරට්ටේ ඉලක්කමක් කියන්නේ කවුද කියන එක නිකන් දැනගෙන තියෙන්න ඕන. මේ තාමන්න සරල දෙයක්. අපි ඉරට්ටේ කියලා හඳුන්වන්නේ දරුවනේ මේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා කියන එක. දැන් දෙක දෙකෙන් බෙදෙනවා හතර දෙකෙන් බෙදෙනවා හය දෙකෙන් බෙදෙනවා. හරිද? එතකොට දෙකෙන් බෙදෙන සංඛ්‍යාංක 3ක් තියෙනවා. ඒක නිසා C ගේ අවයව 3යි. එහෙනම් PC කියන්නේ සී සිද්ධියේ අවයව බෙදීම මුළු අවයව. මෙතන 3යි මෙතන 6යි අපේ අවසාන පිළිතුර භාගයයි. ඔය වගේම තමයි. ඔත්තේ ඉලක්කම ලැබීම අපි d කියලා ගත්තොත් d වල අවයව වෙනවා 3ක්. එතකොට p d තමයි හොයන්න ඕන. එතකොට d සිද්ධියේ අවයව බෙදීම මුළු අවයව. දැන් මේකේ DC දිහටත් එන්නේ අවයව 3යි මුළු අවයව 6යි අවසාන පිළිතුර භාගයයි. හරිද? එහෙමනම් මේ තියෙන ඉතාමත්ම සරල ගණනක් මේ කතා කරපු අපේ මූලික සම්භාජ්‍ය අත්දැකීමෙන් හදන්න. හරි? එහෙනම් මේක කරගන්නකො
එහෙනම් තව චූටි උදාහරණයක් කරගමු. කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක් මගින් දිනකට අයිතම කියන්නේ උපකරණ කියන එක. ඔය යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන දේවල් අයිතම 200ක් නිපදවන අතර in 12 අයිතම 200ක් නිපදවන අතර in 12 දෝෂ සහිත වේ සසම්භාවී ලෙස අයිතමයක් තෝරා ගන්නේ නම් එය දෝෂ සහිත අයිතමයක් වීමේ සම්භාවිතාවය කොපමණද හරි. එහෙමනම් ආයෙ ඉස්සලා වගේ අපිට වාක්‍ය ලියන්න තියෙන්නේ නිපදවන මුළු අයිතම කියද 200 නේ දෝෂ සහිත අයිතම කැපිටල් A නම් එහි අවයව ගණන 12යිනේ. එතකොට දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව වෙන අපි බලන්නේ PA. PA සමානයි එහි අවයව මුළු අවයව. ඉතින් මේවා කෙටියෙන් ලිව්වයි කියලා ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒ සිද්ධිය වීමේ අවයව ගණන නිපදවන මුළු අයිතම වල මුළු ගණන. වගේ මොකක් හරි ලිව්වට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන ඉන්නේ 12. මෙතන ඉන්නේ කීයද? 200 නේ. එතකොට මේක දරුවනේ සුළු කරොත් උඩයි යටයි දෙකෙන් බෙදෙනවා. 6 බෙදීම 100. 6 100න් බෙදද්දී 6 ඉස්සරහ 10න් බෙදුවොත් 0.6යි. ඒක 6 බෙද්දොත් 0.6යි කියලා එනවා. හරිද? එතකොට ඔය තියෙන්නේ ඔය ගැටලුවට අදාළ සම්භාවිතාවය.
හරි. එතකොට අපි එහෙනම් තව මේ වගේ පොඩි වීඩියෝ එකකින් ආයේ මේ පාඩමේ ඉතිරි කොටස කරගෙන යන්න. මොකද එකපාර ඔක්කොම කරන්නේ නැතුව පොඩි පොඩි විනාඩි 40 වගේ වීඩියෝ වලින් හිමිට කරගෙන යන්න. හරි. එහෙනම් අපි අනිත් වීඩියෝ එකෙන් මේකේ එකතුව පිළිබඳ කතා කරන්න තියෙන, ඒ කියන්නේ ආකලන සම්භාවිතා දෙකක් එකතු කරන්නේ කොහොමද? අන්නොන්න වශයෙන් බහිෂ්කාරය කියන්නේ මොකද්ද? ඊළඟට සෝයාත්ත සිද්ධි, අසම්භාවී සම්භාවිතාවය වගේ සිද්ධි ටිකක් තමයි තියෙන්නේ. ඉතින් කොටසකට ගානේ ආයෙ පොඩි වීඩියෝ තුනක්කින් මේ ටික අපි निराකරණය කරගමු. හරි? එහෙමනම් අපි අනිත් වීඩියෝ එකෙන් අනිත් අවස්ථාවට අදාළව ගණිතමය පසුබිම් සහ ගැටලු විසඳන්නේ කෙසේද කියන එක කතා කරමු. I want